සුබ දවසක් සියලු දෙනාටම මේ මගේ පළවෙනි වීඩියෝ එක මම මේකෙන් විස්තර කරන්න හදන්නේ අට ශ්‍රේණිය ඉතිහාසයේ පළවෙනි පාඩම ජල තාක්ෂණය ගැන ජල තාක්ෂණය අප කොටස් තුනකට බෙදෙනවා ඒ ඇල මාර්ග සහ වැව් සහ පකුණු අපි කතා කරන්නේ මේ වීඩියෝ එකෙන් වැව් ගැන මහවැව් තැනවීම ආරම්භ කරේ වසම රජතුමා ඒ ක්‍රිස්තු වර්ෂ 65ත් 160ත් අතර අතීත වැව් වල වර්තමාන නම මාණික්විට්ටි මානාකට්ටිය මයත්වැව මහවිලච්චිය මිනිහිර මින්නේරිය සහ ජල්ලුරවා පිහුරුළු කාණුවව වර්තමානයේ මහකනදරාවව නමින් හඳුන්වනවා. විශාල වැව් තැනවීමෙන් ලාංකිකයෝ ලබාගත් ජයග්‍රහණ ඊළඟ මාතෘකාව. විශාල වැව්වල වැඩි ජල ධාරිතාවක් ගබඩා කරගත හැකිවීම නිසා විශාල නියන්තත්වයේදී ජල හිඟය අවම කරගන්න ශ්‍රී ලාංකිකයෝ සමත් වුණා. ඒ වගේම විශාල වැව්වල ජලය ඇලමාර්ග මගින් කුඩා ජලාශවලට ලබාගත හැකිවීම සහ විශාල වැව් නිසා ගම් වතුර පාලනය කරගත හැකිවීම සහ විශාල වැව් තැනවීමත් සමඟ දිගු ඇලමාර්ග තැනවීමේ ශිල්පීය ක්‍රම දියුණු වීම මේ මින්නේරිය වැව මීළඟට අපි කතා කරන මාතෘකාව වැවක ප්‍රධාන අංග සරෝව මේ පේන්නේ සරෝවක අනුරූපයක් සරෝව කොටස් දෙකකට බෙදෙනවා මඩ සරෝව සහ ගොඩ සරෝව මඩ සරෝව මේ වැවක පතුලේ පිහිටා තියෙනවා ඒ නිසා වැවක ජලය සියල්ලම මෙයින් මුදා හරින්න පුළුවන්. ඒ වැවේ ජලය අයින් කරාට පස්සේ වැව යට තියෙන මඩ අයින් කරන්න මේ මඩ සරෝව නිසා පුළුවන් වෙනවා. ඊළඟට ගොඩ සරෝව. ගොඩ සරෝව මඩ සරෝවට තරමක් උඩින් පිහිටලා තියෙනවා. ඇතැම් කුඩා වැව්වල සරෝවට බිසෝ කොටුවක් නැහැ. ඊළඟට බිසෝ කොටුව. මේ බිසෝ කොටුවක අංග. බිසෝ කොටුව. මේ වැවක ඇතුළත තමයි පිහිටලා තියෙන්නේ. මේයින් ජලය ඇතුළත් කරන්නේ නලයක් මගින්. බිසෝ කොටුව තනවා තියෙන්නේ ජලය පාලනයේ පහසුවටයි. මීළඟට රළපනාව. වැව් බැම සේදී යාම වළක්වා ගැනීමට මේ රළපනාව හදලා තියෙනවා. රළපනාව වැවේ ඇතුල් පැත්තෙන් වැව් බැම්මට කළුගල් යොදලා තමයි හදලා තියෙන්නේ. ඇතුළුවාන හා පිටවාන. ඇතුළුවන් වෙනත් ජල මූලාශ්‍රකයෙන් ජලය ලබා ගැනීමට පිටවාන තනවා තියෙන්නේ වැවේ වැඩි එහෙමත් නැත්නම් අතිරික්ත ජලය පිට කරන්න මල් වතු ඔයේ අනුරූපයක් ඔයාලට දකින්න පුළුවන් ඇලවේලි හා තාක්ෂණය මීළඟ වීඩියෝ තුළින් ඔයගොල්ලෝ බලාපොරොත්තු වන්න ඔයාලට මේ චැනල් එක හොඳයි කියලා හිතෙනවා නම් මේ වීඩියෝ එකෙන් මොනවා හරි තේරුණා නම් අනිවාර්යෙන් ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න ඔයාලට ඉක්මනටම ඇලවේලි හා තාක්ෂණය වීඩියෝ එක ලබා ගන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. Thank you.